අයිබවන් මේ පොඩි වැදගත් පණීඩයක් දෙන්නාවේ විශේෂයෙන් 2024 දරුවන්ට අදාළව හේතුව තමයි දැන් අපි මේ අලුතෙන් දැන් තම ඔලේ රිසල්ට් නැහැ නේද ඔලේ රිසල්ට් එනවා කියලා නම් කියනවා මේ එයිනේ හරි ලංකාවනේ හොඳයි දැන් එතකොට මේ අපි දැන් ව්‍යුහයා බන්ධන පාඩම පටන් ගන්නවා 24 දරුවන්ට 2024 දරුවන්ට එතකොට ඒකේ වැලුව එක මම කියන්න යන්නේ සහ මට මෙන්න මේ කතා ටික කියන්න මම හිතන්නේ මට අයිතියක් තියෙනවා හේතුව මම කුරුණෑගල දන්නේ නැති දරුවෙකුට මම මේ කියන්නේ කුරුණෑගල නුවර ඕනෑම පන්තියකට අදාළ තීරි රිවිෂන් ඕන එකට අදාළව ගත්තොත් එහෙම ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා ලීඩින් ගුරුවරයා හැමදාම වාර්ෂිකව මෙඩිසින් ඉංජිනේරියව ප්‍රමාණය ඉතා විශාලයි ඒ හින්දා මට මේක පුතරට කියන්න අයිතියක් තියෙනවා මොකද ඒ කිව සාධකත් එක්ක ඉතින් දැන් ලංකාවටම උගන්නන ගුරුවරයෙක් ඉතින් ඒ නිසා විශාල දරු පිරිසක් අපිට සම්බන්ධ වෙලා තියෙනවා ලංකාවම පුරාවට ඉතින් මේ හැම දරුවෙකුටම මම මේක වැලුව එකක් තියෙන නිසායි මේ කතාව කියන්නේ මොකද මේක ව්‍යුහගත දැන් ව්‍යුහයා බන්ධන පාඩම හරිද දෙවෙනි යුනිට් එක විදිහට අපි කතා කරන ඒක තාමත්ම වැදගත් වෙනවා ව්‍යුහගත පේපර් එකේ පුතාලා දන්නවා ප්‍රශ්න හතරක් තියෙනවා ඒ ප්‍රශ්න හතරෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔය ව්‍යුහයා බන්ධන මේකට හම්බෙන්නේ පැය එකයි ගොඩක් දරුවෝ මේකෙදි මේ ප්‍රශ්නේ කරන්න ගන්නවා විනාඩි 25ක් විතර එතකොට ඉතිරි සම්පූර්ණ ප්‍රශ්න තුනම කරන්න විනාඩි 35යි ඒ හින්දා රචනා පේපර් එකේ ඉතුරු වෙන පැය දෙකෙන් පැය භාගයක් විතර මේකට ගන්නවා එතකොට රචනා ප්‍රශ්න ගොඩක් දරුවෝ කියන්නේ පැය ප්‍රශ්න 2යි 2.5යි ඔහොම කරේ කියලා. එයි මේකට තියෙනවා මරු ටෙක්නික් කෙටි ක්‍රම. තේනවාද? මේකට අදාළ ප්‍රශ්නේ මහාචාර්යතුමා අහන මොඩලයක් තියෙනවා. මේකට ගොඩක් මම එහෙම කියන එක මම එහෙම කියන ගොඩක් කට්ටිය මේකට උගන්වන්නේ ඩේටා විදිහට. ඔයාගේ කරගන්න ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ. දැන් ඔයානේ තනිය විභාගයට යන්නේ. ඔයා තනිය යනවා ඔයාගේ ඔළුවට දාගෙන ඔයාගේ කරගන්න ක්‍රමයක් ඕනේ. ඒක ඉතින් ටයිමින් එක හදන්න ඕනේ. මොකද හැමදෙස්සෙම මම කියන එක තප්පර 10න් මීටර 100 හැම එක්කෙනාට දුවන්න පුළුවන්. අන්තිමයා වුණත් තප්පර ගානකින් ඉවර කරයි. හැබැයි අඩු කාලයකින් දුවන එක තමයි දිනන්නේ. අන්න ඒ වගේ තමයි පොතේ මේකේ අඩු කාලයකින් වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් නිවැරදිව කරන එකනා තමයි සාර්ථක. නේද? ආන් ඒ හින්දා ඒකෙදි දැන් ව්‍යුහගත පළවෙනි ප්‍රශ්නේ අපි කියන්නේ මේක අවම විනාඩි 12කින් කරගන්න ට්‍රයි එකක් දුන්නා නම් මරු. අවම. ඊට වඩා තමන්ට පුළුවන් නම් අඩු කරගන්න මරු. ඉතින් අපි කියලා දෙන ටෙක්නික් එක ඔක එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ තරම් මේකට අදාළ මරු කතන්දර ගොඩක් මම විසින් කල්පනා කරලා හදාගත්ත ක්‍රම තියෙනවා 100%ක් ඇප්ලයි. ඒ ඇත්තටම මම මේ කියනකොට මගේ මේ හිරිකොටු පිබෙන ඇත්තටම මාර ක්‍රම ඒවා. ප්‍රැක්ටිකලිව මරු. ඒක නිසා පුතේ අතිශෝක්තියක් නෙමෙයි කියන්නේ. ඔයා සහභාගී වුණොත් ඔයාලට ඒක දැනේ. ඒක සහභාගීලා මේක කරගන්න. මම මේක කෙලින්ම කියන්නේ ඒක සහභාගීලා කරගන්න කියලා. මේකේ තරම් වටිනාකමක් තියෙන නිසා, ඒ තරම් කෙටි ක්‍රම තියෙන නිසා, ඒ හින්දා ඵලදායිතාවයේ ඉහළ මට්ටමින් තියෙන එක. අනිත් එක තමයි දැන් අපි පේපර් ක්ලාස් එකත් පටන් ගන්න යන්නේ. ඒ නිසා ඒකෙදි හැමදාම මිශ්‍ර අභ්‍යාස කතා කරනකොට සිලබස් එක ඔළුවේ තියෙනවා. ලොකු විවරණයක් එක්ක අපි බලන්නේ ඒවා. ඒස ඒවත් කරගන්න. එතකොට මේ වැඩි කරගත්තාම මහා රිලැක්ස් නැත්තම් පළවෙනි ප්‍රශ්නේම නාගත්තොත් වැඩි අන්න ඉවරයි. කාලේ ඉදිරි කරගන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ. මරු ක්‍රම, රටාවන්, ටෙක්නික්, කෙටි ක්‍රම ගොඩක් තියෙන නිසා ඔයා සහභාගීලා කරගන්න. පැහැදිලිනේ? රයිට්. ඒ නිසා ඒ පණිවිඩය තමයි මට දෙන්න අවශ්‍ය වුණේ. විභාග ප්‍රතිඵල හා නිශ්චිත ආරම්භණක් ගෙයි. ඊට පස්සේ මම වැඩ කරන ප්ලෑන් එකක් වටම වෙනම කියලා දෙන්නා. ඒකත් එක්ක අපි ආපහු හම්බෙමු. හයිට්. හොඳයි.